ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සරය අදට එදී තිබෙනවා. ජාතීය ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. ඒ සඳහා රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ රටවැසියන්ගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අප සැමවිටම ක්‍රියා කරනවා. වසර 73ක යුද හමුදා ඉතිහාසයේදී නොයෙකුත් අවස්ථාවන්වල මාතෘභූමියට හා ජන ජීවිතවල විවිධ අභියෝග එල්ල වුණා. එහිදී රටේ ස්වයංභාවය, භෞමික අඛණ්ඩතාවය හා මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව මූලික කාර්යභාරය ඉටු කළා. 1970 හා 80 දශකයන්හිදී මෙරට ඇතු වූ කැරලිකාර තත්ත්වයන් මැඩ පවත්වමින් ඉන්පසුව 2009 වර්ෂයේදී LTT ත්‍රස්තවාදය පරාජය කරමින් BN හා සැකෙන්තොර රටක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දීමට අපට හැකි වුණා. එසේම නිදහසින් පසු කාර පරිච්ඡේදයේ පුරාවටම ඇති වූ ස්වාභාවික විපත් හා ව්‍යසනකාරී අවස්ථාවන්හිදී ඒ සඳහා කාර්යක්ෂමව මූලිකත්වය ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ගගත් බවද සිහිපත් කළ යුතුයි. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යභාරයේදී ශ්‍රී ලංකාවේ යුද හමුදාව කවදත් නොපැකිලිව පෙරමුණගෙන කටයුතු කරන බවට වන සහතිකය සමස්ත ජාතියටම ලබා දීම මේ අවස්ථාවේ මාගේ යුතුකමක් කොට සලකනවා. මීට අමතරව රට තුළ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් රජයේ ගෙන යන වැඩපිළිවෙලට අපගේ සහයෝගය ලබා දෙමින් හඳුනාගත් ඌන භාවිත රජයේ ඉඩම් වගා කිරීමේ කටයුතු සඳහා අපගේ දායකත්වය ලබා දී තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම යුද හමුදාවේ බටපිරිස සඳහා අවශ්‍ය ආහාර අප විසින්ම වගා කර ලබා ගැනීමේ අරමුණද නුදුරු අනාගතයේදී ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාතික වශයෙන් අපගේ යුතුකම ඉටු කරන අතරතුරම ගෝලීය සාමය සඳහා යුද හමුදාවේ දායකත්වය ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යොදව ඇති අපගේ බටපිරිස්වල ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට අප සමත්ව ඇති බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ යුතුයි. ශ්‍රී ලංකාවේ යුද හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරිය තුරින් රටට හිමිගන්වා ඇති මූල්‍යමය ප්‍රතිලාභ ඇමරිකානු ඩොලර් මිලියන 285කට වැඩි බව මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි. එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විදේශ විනිමය ලබා දීමේ නිහඬ දායකත්වයක් අපි විසින් සිදු කරන බව මෙහිදී මතක් කිරීමට කැමැතියි. මීට අමතරව යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟ ජයග්‍රහණ ලබාගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දී තිබෙනවා. පසුගිය දිනවල පැවති ආසියානු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවයේ හිමිකර ගැනීමටත් ඒ සමගම ආසියානු දැල්පන්දු ශූරතාවයේ දිනා ගැනීමට මෙන්ම රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහයි පදක්කම් දිනා ගැනීමටත් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල දායකත්වයක් ලබා දීම ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමට ආඩම්බර වීමට කරුණක්. වර්තමානයේදී පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවද අපගේ වියදම් මනා කලමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම රටට ආර්ථික වශයෙන් ශක්තියක් අවශ්‍ය මෙම මොහොතේ ඒ සඳහා උපරිම කැපවීමින් මනා කාර්යක්ෂමතාවයෙන් යුතුව කටයුතු කරමින් නාස්තියෙන් තොර ප්‍රශස්ත සම්පත් කළමනාකරණය පිළිබඳව යුද හමුදාව තුළින් ජාතියටම ආදර්ශයක් සැපීම අපගේ බලාපොරොත්තුවයි. වසර 73ක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකා යුද හමුදාව වර්තමානයේ ලබා තිබෙන සාර්ථකත්වය අනාගතයේදී තවදුරටත් වර්ධනය කරමින් ගෞරවනීය රාජකාරියක් ඉටු කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා යුද හමුදාවේ සෑම දෙනාම එකාවන්ව පෙළ ගැසෙමින් ඉදිරියේදී පැමිණෙන ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි බවත් එමගින් යුද හමුදාවේ අභිමානය ඉහළ නැමගෙන අයුරින් ක්‍රියා කිරීමට හැකියාවක් ඇති බවත් මා මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමැතියි. වසර 73ක ගමන පුරාවටම ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සේවය කළ සියලු රණවිරුවන් සිවිල් සේවක මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුම සමාජිකයන්ට මාගේ ස්තුතිය පිරිනැමීමට මා මේ අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම රට වෙනුවෙන් ජීවිත පූජා කළ සහ රණක්ෂිතයට පත් වූ රණවිරුවන් ඉමහත් භක්තියෙන් යුතුව මා සිහිපත් කරනවා. ජාතියේ සුරක්ෂිතතාවය හා යහපත් හෙට දවස වෙනුවෙන් මනාව වගකීම ඉටු කරන රාජ්‍යයේ ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කරන අභිමානවත් යුද හමුදා සාමාජිකයින් සියලු දෙනාටම විජයග්‍රහයි අනාගතයක් උදා වේවායි 73 වන සංවත්සරයේ සමරන මොහොතේ මා ප්‍රාර්ථනා කරනවා.